හයි බොන් අපි අපේ කෝම් නැත්නම් අපේ බොහෝ දෙනෙක් දැන් භාවිතා කරන වෙබ්සයිට් එක වෙබ් බ්‍රවුසර් එක තමයි Google Chrome. අපි Chrome වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරගන්න භාවිත කරනවා විවිධාකාර extensions මෙන්න මේ වගේ ඔබට පේනවා ඇති මගේ computer කීපයක් තියෙනවා. මේ extensions අපිට යන්න පුළුවන් settings වල ගිහිල්ලා extensions වල ගියම් අපේ බ්‍රවුසර් එකේ තියෙන extensions අපිට බලන්න පුළුවන්. මේ extensions අපි එක ගන්න දැන් සාමාන්‍යයෙන් අපි අපේ Google account එකෙන් අලුත් computer එකක Chrome වලට login වුණොත් මේ extensions automatically download වෙනවා. නමුත් සමහර අවස්ථාවල අපිට මේ extensions අපිට download කරගන්න අපේ පරිගණකයට. ඒ කියන්නේ අපි හිතමු අපිට తాවකාලික extension උදාහරණයක් විදිහට මගේ මෙන්න මේ LK tips කියන extension එක මම mouse එක මහර වචනයක් උඩ නතර කරාම මෙතන නතර කරන්න නැහැ. මම මවුස් එක වචනයක් උඩ නතර කරාම අපිට පේනවා ඇති මේ වචනේ තේරුම ලබා ගන්නවා. දැන් මේක අපි මම මේක ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න සෝරි Google වෙබ් ස්ටෝර් එකෙන් හොයාගත්තේ. මේකෙන් අපිට පුළුවන් එහෙම වාසියක් ලබා ගන්න. මේක ඔෆ්ලයින් වැඩ කරනවා. මේකට අන්තර්ජාල සම්බන්ධතාවක් තියෙන මොන්නේ වැඩ කරන්න. නමුත් අපි හිතමු අපගේ පරිගණක අන්තර්ජාල සම්බන්ධතාවක් නැත්තම් අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න විදියක් නැති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල අපිට එක්ස්ටෙන්ෂන්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ පරිගණකයට. අපි බලමු කොහොමද ඒක කරන්න කියලා. පළවෙනි එක තමයි මේ හැම එක්ස්ටෙන්ෂන් එකකටම යාට සුවිශේෂ වෙච්ච නම්බර් එකක් තියෙනවා. අපි ඒක හොයා ගන්න ඕනේ. අපි ඒකට කරන්නේ මන්නවද පෙන්නන්න. අපි කන් බ්‍රවුසර් එකේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා එතනින් එක්ස්ටෙන්ෂන්ස් තෝරගන්නවා. තෝරගෙන මම මෙන්න මේ ඩෙවලොපර් මෝඩ් කියන ටික ඔන් කරනවා. ඊට පස්සේ අපිට වෙනවා දැන් අපේ බ්‍රවුසර් හැම extension එක මෙන්න මේ ID කියලා extension ID එක අපිට වෙනවා. මේ ID එක 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 extension වල විශේෂයි. මට දැන් අවශ්‍ය මෙන්න මේ LK tips කියන එක මට මේ wikimon කියන extension එක ගන්න ඕනේ. දැන් මම බලනවා මෙන්න මේ extension මෙන්න මේ ID එක මතක තියාගන්න. මේක copy කරගත්ත කමන්නේ දැන්ට ඔක මතක තියාගන්න අමාරුයි. කියන්නේ බලමු මෙන්න මේ වගේ එකක් අපි හොයාගන්න ඕනේ. අපි මුලින්ම කරන්න තියෙන අපේ hard drive එකේ මේක තියෙන තැන හොයාගන්න ඕනේ. ඒක තියෙන්නේ අපි extension එක හොයාගෙන අපි යනවා C එකට. C එකේ users users වල දැන් මම ඉන්නේ මගේ ප්‍රොෆයිල් එකේ. මගේ නමින් දෙන්නේ ඔබේ නමින් මෙතන. ඒ කියන්නේ ඔබේ කම්පියුටරේ user name එක තියෙනවා. user name එකෙන් ප්‍රොෆයිල් එකක් තියෙනවා. මගේ නමින් මෙතන දෙන්නේ. එතකොට අන්නේ folder එක open කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන app data කියලා button folder එකක් තියෙනවා. අපිට වෙනද මගේ එක පේන නැහැ. මොකද මගේ hidden file show කරලා නැහැ. ඒක අපිට කරන්න පුළුවන් මේ view වලට ගිහිල්ලා hidden items show කරන්න. එහෙම නැත්නම් windows 8 වලින් පහළ version එක ගන්න right click කරලා folder options වල view වල මේ hidden items කියන එක show කරන්න. එතන app data කියලා folder එකක් කරනවා. app data open කරනවා. දැන් c users user profile එක app data එතන local local අපිට වෙනවා ඇති google කියලා folder එකක් තියෙනවා. මෙතන අපි යනවා home world. home world user data වලදී අපිට වෙනවා ඇති මෙතන තියෙනවා folders ගණනාවක් මෙලදි මෙතන ෆෝල්ඩර්ස් ගණනාවක් තියෙනවා. මෙතන අපි ඩිෆෝල්ට් කියන එක ඕපන් කරනවා. මෙතන තියෙනවා එක්ස්ටෙන්ෂන්ස් කියලා ෆෝල්ඩර් එක. දැන් අපි ආපු දුර අපිට වෙන දිග ලොකේෂන් එකක් තියෙන්නේ ලෝකල් Google Chrome user data default extensions. ඊට පස්සේ මෙතනින් හොයා ගන්න ඕනේ අපේ extension එක. මට මතක විදිහට මෙන්න මේක බලමු. EMFFKEBOJLJ බලමු එකද කියලා. බොහෝ දුරට ඒක තමයි EMFFKECBOLJ. මෙන්න මේකයි අපේ අපිට අවශ්‍ය ෆෝල්ඩර් එක. මේක ඕපන් කරනවා. මේක මෙන්න මේ 820 කියන ෆෝල්ඩර් එක මම ඕපන් කරනවා. මෙන්න මෙතන නකල් දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපි මේ ෆෝල්ඩර් එක ඕපන් කරලා මෙන්න මේ ලොකේෂන් එක අපි කොපි කරගන්න ඕනේ. මේ මේ ඉතල ක්ලික් කරාම අපිට මේ ලොකේෂන් එක කොපි කරගන්න පුළුවන්. රයිට් ක්ලික් කරලා මේක කොපි කරනවා. ඊට පස්සේ අපි යනවා අපේ බ්‍රවුසර් එකට. බ්‍රවුසර් එකට ගිහිල්ලා දැන් අපේ අපි දන්නවා අපේ එක්ස්ටෙන්ෂන් එක ID මොකක්ද කියලා. මම මෙතනින් මෙන්න මේ pack extension කියන ඔප්ෂන් එක යනවා. ඊට පස්සේ extension root directory ගිහිල්ලා මෙතෙන්ට මම කෙලින්ම අපේ කොපි කරගත්ත path එක paste කරනවා. paste කළා ඊට පස්සේ private key එකක් අපිට අවශ්‍ය නම් දෙන්න පුළුවන්. එතන මේක install කරනකොට private key එක ඉල්ලනවා.
මම ඒක දැන්න දෙන්නේ නැහැ. මම මේක පැක් එක්ස්ටෙන්ෂන් කරනවා. ඔබ නැත්නම් ඔබට මේක කොපි කරන්න බැරි නම් තුම් බ්‍රවුස් කරලා ඒක හොයාගන්න පුළුවන්. මම මේක පැක් එක්ස්ටෙන්ෂන් කියන එක ලබා දෙන්න. එතකොට අපිට කියනවා අපේ එක්ස්ටෙන්ෂන් එක මෙන්න මේ ඩෙස්ටිනේෂන් එකට පැක් කරා කියලා. මම මේක ඕකේ කරනවා. දැන් අපි ගිහිල්ලා බලුවොත් එම අපේ ඩෙස්ටිනේෂන් නම්බර වෙනවා. මෙන්න මේ CRX ෆයිල් එකක් තියෙනවා. CRX ෆයිල් එක කියලා කියන්නේ මේකෙන් අපිට පුළුවන් එක්ස්ටෙන්ෂන් එකක් වෙන බ්‍රවුසර් එකකට ඉන්ස්ටෝල් කරන්න. මම මේක ඉන්ස්ටෝල් කරලා පෙන්නන්නම්. මගේ ඉන්ටර්නෙට් නැති කම්පියුටර් එකේ අනිත් කම්පියුටර් එක මෙතන තියෙනවා. මම ඒක ඉන්ස්ටෝල් කරලා පෙන්නන්නම්. ඒක අපිට මේ එක්ස්ටෙන්ෂන් එක සේව් කරගන්න පුළුවන් එක ක්‍රමයක්. එහෙම නැත්නම් ඔබට මේ වගේ දිග ඇඩ්‍රස් එකක් පිටිපස්සෙන් යන්න අමාරු නම් ඔබට කරන්න තියෙන්නේ අපිට විවිධ අන්තර්ජාල සේවාව තියෙනවා මේවා පැක් කරගන්න. ඔබ කරන්න ඕනේ මෙන්න මේ ID එක කොපි කරගන්නවා මුලින්ම. ඊට පස්සේ අපි යනවා Google extension downloader කියලා සර්ච් කරාම අපිට හම්බ වෙනවා Chrome extension downloader කියලා. මොනවද chrome-extension-download.com කියලා වෙබ්සයිට් එක. මම මේක ඕපන් කරනවා. ඕපන් කරන පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන අපිට echo browser එකේ extension එකේ URL එක. එහෙම නැත්තම් මෙතනින් අපි control V මගින් අපි copy කරගත්ත එක්ස්ටෙන්ෂන් එක මෙතෙන්ට බේස් ගන්න පුළුවන්. අපි ගත්තේ URL. අපි ගමු මේක URL ෂෝට් එක අපි කොපි කරමු. මේක අපිට වඩා වෙනස් විදිහකට කොපි. ඊට පස්සේ මේක මෙතෙන්ට පේස්ට් කරගමු. Ctrl V මාර්ගයෙන්. ඊපස්සේ මම මේක ඩවුන්ලෝඩ් කරනවා. ඊතර බල වෙනවා. ඉතින් මෙන්න මෙතනින් පහලින් මේක CRX ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වුණා. මම මේක show in folder කරනවා. මෙන්න අපි CRX ෆයිල් එක මේක කොපි කරගන්නවා. මම මේ කොපි කරලා මම මේ දෙකම pen drive එකට දාගෙන අනිත් machine එකට install කරන්න තමයි හදන්නේ දැන්. මෙන්න අපි කලින් හදාගත්ත එක මෙතන මේක paste කරලා දෙකම කොපි කරගන්නවා pen එකට. දෙකම කොපි කරගමු. ඊට පස්සේ මම මගේ pen drive එකට මේක කොපි කරගන්නවා. මේක සේව් ප්ලේස් කරගන්නවා මගේ CRX ෆයිල්ස් දෙක. මම ඉතා කුඩා ෆයිල්ස් කිලෝබයිට් ගන්නවා කියන ප්‍රමාණය ෆයිල්ස් දෙකම කිලෝබයිට් 100ක්වත් නැහැ. ඊට පස්සේ මම කරන්නේ මගේ පෙන් එක අනිත් කම්පියුටරට කනෙක් කරනවා. දැන් මගේ අනිත් කම්පියුටර එක උඹට පේනවා ඇති මේකේ අන්තර්ජාල සම්බන්ධතාවක් නැහැ. ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා තියෙන්නේ. මම Chrome ඕපන් කරලා තියෙනවා. දැන් මම කරන්න හදන්නේ මේකට අපි මගේ පෙන් එක ගත්තා මැෂින් එකෙන් මේ දින මගේ extensions ටික දැන් මම මේක install කරන්න හදන. මේක අපි කරන්න ඕනේ මුලින්ම අපේ browser එකේ extensions පිටුවට යන්න ඕනේ. මෙන්න මේ විදිහට extensions වලට යන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ LK tips දෙන්නට තියෙන මම මේක දැන් delete කරන්න. ඊට පස්සේ මම කරන්නේ මොකද්ද මගේ folder එක open කරලා මුලින් මම Wikimond install කරනවා. අපිට වෙනවා ඇති මේක ඇඩ් කරන්න ඉඳි කියලා අහනවා. මම ඇඩ් කරනවා. ඒක කොහමද ඇඩ් වුණා? අපිට වෙනවා ඇති Wikimond app එක. මම කරනවා ඉන්ටර්නෙට් කනෙක්ෂන් නැති හින්දා රන් වෙන්නේ නැහැ. ඊළඟට මම ගත්තේ Google URL shortcut නะ. ඒකත් මම මේකට ඇඩ් කරනවා. මේ විදිහට drag and drop කරන්න තියෙන්නේ. ඉතින් මේක අපිට ඇඩ් කරගන්න පුළුවන් ඇති. මේ විදිහට ඇඩ් වුණා. මේ විදිහට අපිට ඉතින් පහසුවෙන් කොට ටිකක් දිග ක්‍රමවේදයක් තියෙනවා. නමුත් සරල විදිහට අපිට අපේ වෙනත් පරිගණකයක තියෙන Google extensions pack කරලා එහෙම නැත්නම් අපේ hard එකට save කරලා තියාගන්න පුළුවන් වෙන පරිගණකයක install කරන්න පුළුවන්. මේකෙන් අපිට අන්තර්ජාල සම්බන්ධතාවක් නැතු වුණා පහසුවෙන් අපේ Google extensions install කරගෙන අපේ web browsing කටයුතු වඩා විධිමත් කරගැනීමේ හැකියාව ලබා ගන්න පුළුවන්.